මොකද පුතේ නිව්ටන්ගේ තුන්වෙනි නියමය සෑම ක්‍රියාවකටම සමාන වූ දිශාවෙන් ප්‍රතිවිරුද්ධ වූ ප්‍රතික්‍රියාවක් ඇත බලමු අපි සෑම ක්‍රියාවකටම සමාන වූ දිශාවෙන් ප්‍රතිවිරුද්ධ වූ මොකක්ද තියෙන්නේ ප්‍රතික්‍රියාවක් ඇත මං හරිනේ ඒ කියන්නේ න්‍යූටන් කිව්වේ ඌ මට ගහනවා මට ඌ ගහනවා ඌ මට ගහනවා මට ඌ ගහනවා කියලාද න්‍යූටන් කිව්වේ ඒක තේරුම් නැත න්‍යූටන් එහෙම එකක්ද කිව්වේ නැත්නම් න්‍යූටන් කිව්වේ every action has the same opposite reaction කියලා හරි ඌ මට ගහනවා මං ඌට ගහනවා කියලා දැන් ඌ මට ගැහුවොත් මම මොකද කරන්න ඕන මං ඌට ගහන්න ඕන එච්චරයිනේ දිශාවෙන් ප්‍රතිවිරුද්ධ ක්‍රියාවනේ දරුවෝ ප්‍රතික්‍රියාව කියන්නේ සෑම ක්‍රියාවකටම සමාන දිශාවෙන් ප්‍රතිවිරුද්ධ ප්‍රතික්‍රියාවක් ඇත කියන්න එපා හරි සෑම ක්‍රියාවකටම සමාන ප්‍රතික්‍රියාවක් ඇත එහෙම නැත්නම් සෑම ක්‍රියාවකටම සමාන දිශාවෙන් ප්‍රතිවිරුද්ධ ක්‍රියාවක් ඇත ඔය තමයි නිව්ටන්ගේ තුන්වෙනි නියමය දැන් නියම තුන අතරේ පොඩිම නියමය ඕකද ඒ වුණාට ඕක තමයි වැඩිම අර්ථයක් අර්ථ ගැන්විලා තියෙන එක. අමහර දේවල් තියෙනවා පුතේ. වැලු බැල්මටම පොඩි වචන ටිකක් වුණාට ඒකේ අර්ථාන් අර්ථය හිතන්න ඉතුරු කරපු දේ නව කතාවකටත් එහාට ගිහිල්ලා ඉතින්. සෑම ක්‍රියාවකම සමානෝද ප්‍රතිරුද්ධද ක්‍රියාවක් ඇද කියන ගැටලුවේ සැඟවුණු අර්ථයන් ගණනාවක්. ඒ මොනවද කියලා බලමු. පුතේ ඕක ඇතුලේ කියවෙන දෙයක් තමයි ලෝකෙ කිසිම බලයක් තනියෙන් නැහැ. ඕනම බලයකට ප්‍රතිපාර්ශිකේ සිටින බව ඔබට කොහේ හරි යන්න ඕන කියලා ඔබ ඔබේ කණෙන් ඇද්දයි කියලා ඔබට යන්න පුළුවන්ද මේක බාහිර බලයක්ද ඔබට මේක බාහිර බලයක්ද නැහැ මේක අභ්‍යන්තර බලයක් ඊළඟ මේකේ මේක බාහිර බලයක්ද මේක බාහිර බලයක්ද නැහැ මේක අභ්‍යන්තර බලයක් මේකෙන් පුළුවන් තොරණය කරන්න බෑ මේකෙන් තොරණය කරන්න බෑ න්‍යූටන්ගේ තුන්වෙනි නියමයේ ඇසුරෙන් අපි આવට භෞතික සංසිද්ධි පැහැදිලි කරගන්නේ කොහොමද? අපි මුලින්ම යමු අපිට වඩාත් සංවේදී වන සංසිද්ධිය වන අපි පොළොව මත හිටගෙන ඉන්න විදිහ කොහොමද කියලා. ඇයි අපිට අවකාශයේ හිටන් ඉන්න බැරි? ඇයි අපිට වතුර උඩ හිටන් ඉන්න බැරි? ඇයි මඩ වගුරක් උඩ හිටගත්තාම එරෙන්නේ? හරි ඒ කියන්නේ පල්ලෙහාට වැටෙනවා. ඒත් අපි කොහොමද පොළොව උඩ හිටන්නේ? අපි පොළොව උඩ හිටන් ඉන්නේ. අපි පොළොව මත හිටගත් විට අපේ දෙපා මගින් මේ මහ පොළව පල්ලෙහාට තල්ලු කරනවා. මේක ක්‍රියාවක්. එහෙනම් තමයි අර ලිෆ්ට් එක යන මඩ හරියට ඔබට අපහසුතාවක් දැනෙන්නේ නැත්තේ. අදද ආරෝලගේ බරට වැඩි දඩුද? අඩු. අන්න ඒ නිසා තමයි ලිෆ්ට් එකක් නවත්තන්න යද්දී පොඩි අන්බැලන්ස් ගතියක් එනවා.